දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය ද. අද ලියන්නේ 503 වැනි ටෙලිවැකිය. මේ දවස්වල මේ ටෙලිවිෂනේනුත් අර මේ වයර්ලස් එකනුත් හරි අපූරු මේ යුග ගීතයක් ඇහෙනව නේද? යුග ගීය ගයන්නේ ජනපති රනිල් සහ මහබැංකු අධිපති නන්දලාල්. මේ දෙන්න ගයන යුග ගීතේ තමයි අපෙන් තොර ලෝකයක් කොයින්දෝ කියන ගීය නේද? අපෙන් තොර ලෝකයක් කොයින්දෝ. රනිල් වික්‍රමසිංහ ජනපති ආචාර්ය නන්දලාල් දෙස බල්ලා කියන ඔබෙන් තොර හීනයක් කොයින්දෝ කියනකොටම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් කියනවා ඔබෙන් තොර මාවතක් කොයින්දෝ කියලා නේද? අන්තිමට දෙන්නම එකතු වෙලා ගයනවා අපෙන් තොර ලෝකයක්, අපෙන් තොර මාවතක්, අපෙන් තොර රටක්, අපෙන් තොර ණයක් කොයින්දෝ කියලා. ඒ කියන්නේ ජනපති රනිල්ගේ වැල් පාලමෙන් තොර පාලමක් කොයින්දෝ කියලානේ නේද? දැන් ඒ කියන්නේ මේ මාවත හැර වෙන මාවතක් නැහැ කියන එක නේද? අහලා බලන්නකෝ මේ දෙන්නගෙම කතා දෙක. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකක් කියා පාචාල් කරනවා. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ අපායෙන් ගොඩෙමින් ඉන්නේ. හැබැයි දුරදැක්මක් නොමැති කටිකාලන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කරොත් ආපහු අපි වැටෙන්නේ අපායට. අප සියලු දෙනාම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. මේ ආර්ථික ප්‍රතිපත්තිය මේ යන මාර්ගය වෙනස් වුණොත් මේක නැවතවරක් පරණ අමාරු තත්ත්වයට එන්න පුළුවන් අවදානමක් තියෙනවා. එතකොට මෙතනින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රියාත්මක කරන යන මාර්ගයේ ඒක මොන රජයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ දිගට ගෙන යාමේ වැදගත්කම එහෙම ගෙනිච්ච නැත්නම් මේක නැවතවරයක් අමාරු තත්ත්වයකට එන්න පුළුවන් කියන ජනතාව දෙනුවත් කිරීම තමයි පියන් කළ තියෙන්නේ. ජනපති රනිල් සහ ආචාර්ය නන්දලාල් එකම වැල් පාලමේ. මුලින්ම නම් මේ වැල් පාලමට ආවේ ජනපති. අපි වෙගොඩ කරනවා, එගොඩ කරනවා කියලා නේද? නමුත් අපි තාම වැල් පාලමේමයි. දැන් ආචාර්ය නන්දලාලුත් AC පදවිම කියාගෙන ඒ වැල් පාලමට රිංගලා නේද? මුලින්ම එකක් මතක තියාගන්න. මේ දේශපාලන නඩේ හා ඔය මහ බැංකු ලොක්කන්ද ඇතුළුව මේ සියලු දෙනා අවුරුදු 76ක් පුරා හරිහමන් කොන්ක්‍රීට් පාලමක් හදලා මේ රට ඒකෙන් එගොඩ කරන්න සමත් උනේ නෑ. අනික ඔබ දන්නවා තාම වැල් පාලම් තියෙන්නේ මේ අපේ වගේ තුන්වෙනි ලෝකයේ දියුණු නැති රටවල් වලනේ නේද? අදත් අපේ සමහර ගම්වල වැල් පාලම නැත්තම් ඒ දණ්ඩ තමයි තියෙන්නේ. හොඳේ, ඔය වැල් පාලමකින් හරි ඒ දණ්ඩකින් හරි එගොඩ වුණාම ආයේ මුණ ගැහෙන්නේ මොකද්ද? දුප්පත් ගමක්. හොඳේ, නැති බැරි ගමක්. එහෙම නැතුව මේ වැල් පාලමෙන් හරි ඒ දණ්ඩෙන් හරි එගොඩ වෙලා ජපානයට හරි ඇමරිකාවට හරි යන්න බෑනේ නේද? එහෙම රටකට එගොඩ වෙන්න බෑ. හොඳේ, දැන් අවුරුදු 76ක් පුරා මේ දේශපාලන නඩේ හා නිලධාරි නඩේ ගියේම මේ වැල් පාලම දිගේ. මොකද්ද මේ වැල් පාලම? ආන් ඕකයි තේරුම් ගන්න ඕනේ. හොඳේ, දැන් අද රනිල් වික්‍රමසිංහ ජනපති හා ආචාර්ය නන්දලාල්ලා ගමන් කරන වැල් පාලම කුමක්ද කියලා. හොඳේ, අංක 1 මේක තේරුම් ගන්න. අපට මේ කල ගියේ ලෝකෙන් ණය අරගෙන, ඩොලර් වලින් ණය අරගෙන, කිසිදු ඩොලරයක් උපදවන්නේ නැති නිෂ්කාරණ ව්‍යාපෘති ආරම්භ කරපෙකෙන්නේ නේද? ඒ ගත්ත ණයවලිනුත් ව්‍යාපෘතියට 30% වේදම් කරනකොට 70% යටි මඩි ගහනවා, හොරා කනවා. ඕකනිකලේ. ඒ නිසා මොනවද අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ? ගත්ත ණය සහ පොලිය ගෙවා ගන්නටත් බැරි රටක් නේද? ණය ගෙවන්න තව ණය ගන්න රටක්. ඔන්න ඔය වැල් පාලම තේරුම් ගන්නට ණය ගෙවන්න තව ණය ගන්න රටක්. ඕක තමයි ආචාර්ය නන්දලාල් කියන ජනපති රනිල් කියන මාවත. හොඳේ, ඊළඟ එක තමයි අතට අහුණු දේවල් විකුණම් කරන මාවත. වීසා එකෙන්ම දැක්කනේ කොහොමද විකුණලා තියෙන හැටි කියලා. හොඳේ, මේ ගණන් හිලව් ටික හොඳට අහගන්න. හොඳේ, 2023 වසරේ, ඒ කියන්නේ ඔය පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වන විට ගෙවිය යුතුව ඇති විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.334. හොඳේ, දේශීයව රට ඇතුලේ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643. හොඳේ, ඒ වගේමයි රජය ගරන්ටීඩ් කෙනෙකු ලෙස අත්සන් කරලා අරගෙන ඇති ණය ඩොලර් බිලියන 6.185ක්. දැන් මේ ටික ඔක්කොම එකතු කරපුවාම සම්පූර්ණ ණයවල එකතුව, ඒ කියන්නේ රට ඇතුලෙන් සහ පිටතින් ගත්
අපේ රට කවදා හෝ ගෙවිය යුතු. මතක තියාගන්න, කවදා හෝ ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය. හොඳේ, ඇමරිකානු ඩොලර් බිලියන 96.12කට ආසන්නයි. හොඳේ, දැන් තාමත් අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.96යි. හරිද? අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.96යි. මේකෙනුත් භාවිත කරන්න බැරි චීන ආධාරයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. ඒ කියන්නේ ඇත්තටම ඇමරිකානු ඩොලර් බිලියන 3.56ක් විතර තමයි අතේ තියෙන්නේ. හරිද? දැන් ඔබ දන්නවද, අපි අවුරුදු එකකට අඩු කාලයක් තුල විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.35ක් ගෙවන්න තිබිලා තියෙනවා. හොඳේ, දැන් මේ එළඹෙන අවුරුදු 5 ඇතුළත, ඉදිරි අවුරුදු 5 ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 14.5ක් ණය ගෙවන්න ඕනේ. හොඳේ, මේ පැහැර හැර ඇති ණය විතරක් ඩොලර් බිලියන 4.5ක් නේද? දැන් ඔය කියන ඩොලර් බිලියන සංචිතය ඇති අර 4.9න් ඇත්තටම අතේ තියෙන්නේ ඩොලර් බිලියන 3.5යිනේ නේද? ඒකෙන් මේ පැහැර හැර ඇති ණය ටිකවත් ගෙවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. වැදගත්ම කතාව මේක නෙමේ. දැන් මේ ආණ්ඩුව දේශීයව තවත් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් විතර ණය අරන්. හරිද? ඔව්, 20ක් විතර ණය අරන්. හොඳට විදේශීය ණය දෙන්නේ නැති හින්දා හොඳයි. මේ ගණන් ඉල්ලන්න බෑ. මේ රට ඇතුලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් ණය අරන්. දවසක ඔය ගන්නේ ණය කොහොමද? කවුද ඔය ණය දෙන්නේ? උන්දලට ගෙවන ගණන් හිලව් කොහොමද කියලා හොඳ ටෙලිවැකියක් ලියන්නම්. හරිද? ඒක වෙනම මාෆියාවක්. ඒක වෙනම බිස්නස් එකක්. දැන් ඔය ඒ වගේ බිස්නස් එකක් තමයි මහා බැංකු වංචාවේදී සිද්ධ වුනේ. ඒක පැත්තක තියන්නකො. මේ ටික කාලයට තවත් අපේ ණය වැඩි වෙලා ඇමරිකානු ඩොලර් බිලියන 20කින් දිනපතා වැඩි වෙනවා. හරිද? දැන් ආදායම් කියලා තියෙන්නේ මොනවද? විදේශ ප්‍රේෂණ, රට රැකියාවලින් ලැබෙන සොච්චම. හරි? ඊළඟට සංචාරකින්ගෙන් ලැබෙන මුදල. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටවල් අපනයනයයි ආනයනයයි අතර වෙනසින් ඩොලර් උපයනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අපනයනෙන්, ඒ කියන්නේ මේ රටෙන් යවන දේවල් වලින් 20-23 අපිට හම්බෙලා තියෙන්නේ කීයද දන්නවද? ඇමරිකානු ඩොලර් බිලියන 11.9යි. හරිද? හැබැයි ඒකේ අනිත් පැත්ත, අපි මේ රට ඇතුළට එක එක දේවල් ගෙන්නන්ට වියදම් කරලා තියෙනවා 20-23. ඒ කියන්නේ ආනයනයට ඇමරිකානු ඩොලර් බිලියන 16.8ක්. හරිද? දැන් එතන පර්තරය බලන්න. ඕක තමයි ওই වැල්පාලමේ தත්ත්වය. හරිද? වැල්පාලමේ தත්ත්වය. දැන් මේ දවස්වල මේ සටන මොකක්ද? මේ දවස්වල සටන තමයි මේ මහා ණයකන්ද ගෙවන්න කල් ඉල්ලන එක. ණය ටික ටික හරි කපා හරින්න කියන එකට කල් ඉල්ලන එක. හරිද? ඕක තමයි ওই IMF එක ළඟයි අතනයි මෙතනයි ওই ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කියන්නේ. ජනපති රනිල්ට විතරක් කරගන්න පුළුවන් කියන්නේ නේද? එහෙනම් ඉතින් මෙච්චර කල් මක්කේයි කලේ නේද? එයා ලංකා එක ඇතුළු ආයතන විකුණන්නට හදනවා. හරිද? හර හදිස්සියම නිින්දෙන් ඇහැරුණා වගේ මහින්ද රාජපක්ෂීය රනිල්ට කියනෝ අලුත් ආණ්ඩුවක් එනකන් ජාතික දීපල විකුණන්නට එපා කියලා. හරිද? එකගෙයි කන ගමන් අපිට පෙන්වන්නට හදන්නේ එයා නිකන් අල්ලපු ගෙදර කෙනා වගේ නේද? ඈ, දැන් ආචාර්ය නන්දලාල්ගෙන් අහන්න තියෙන්නේ මේ ටික කරන්න පුළුවන් ඔහෙලට විතරද? මේ විදිහට වැල්පාලිමේ යන්න පුළුවන් රනිල්ටයි ඔයාටයි විතරද? ඒ කියන්නේ ණය ගෙවන්න තව ණය ගන්නවා, අතට අහුවෙච්චෝ විකුණනවා. හරිද? ඔය ටික කරන්න පුළුවන් ඔය දෙන්නට විතරද? ඈ, එනිසා ඔබෙන් තොර ලෝකයක් තිබෙන බව අපිට කියන්න තියෙන්නේ. ඔහෙලගෙන් තොර ලෝකයකුත් තියෙනවා. ඔව්, ඔබෙන් තොර ලෝකයක් තිබෙන බව මේ රටේ ජනතාව තේරුම් ගත්ත දවසට මේ ප්‍රශ්නය අහවර කරන අලුත් පාරකයන්ට පුළුවන් කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.